විශේෂඥ වෛද්‍යතුමනි, දැන් රෝගීන් වර්තාවේ මොන වගේ ආකාරයට තිබෙන්නේ? දැන් ඊයේ ගත්තහම ඊයේ දිනේ රෝගීන් ලෙස හඳුනාගත්ත 5 දෙනෙක්, මේ අය එක අවුරුදු 15ක මේක හමු වුණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ. ඇයගේ මව සහ ඒ වගේම සහෝදරයත් මේ වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිනවා මේ අවස්ථාවේ. ඒ වගේම තවත් කාන්තාවක් උත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ හමු වුණා. ඒ වගේම තවත් 2 දෙනෙක් හමු වුණා පලාලි නිරෝධායන මධ්‍යස්ථානයේ. එතකොට ඒ 2 දෙනා අර යාපනයේ ප්‍රදේශයේ ඒ ඇති වුණ රෝගීන් හා සම්බන්ධව ඇති වුණ රෝගීන් හැටියට අපිට සලකන්න පුළුවන්. මේ සියලු දෙනාම ඇත්ත වශයෙන්ම රෝග ලක්ෂණ පෙන්නුම් කරන එහෙම රෝගී තත්ත්වයට පත් වුණා නෙවෙයි, නමුත් විස බීජය තියෙනවා. මේ අය ඇත්ත වශයෙන්ම අපිට හමුවන්නේ මේ පරීක්ෂණ වැඩි කිරීමේ තත්ත්වය තුළ. දැන් ඊයේ දිනේත් අපි පරීක්ෂණ 461ක් කරනු ලැබුවා මේ රෝහල්වල, ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථානවල සහ මේ සමාජයේ විවිධ එම අපි මේ අවදානම් කියලා හිතන රෝගීන් සිටිය හැකියි කියලා හිතන ප්‍රදේශවල. එතකොට ඒ වගේම තවත් කාන්තාවක් වාර්තා වුණා රෝහලකින්, ඒ කියන්නේ ශ්‍රී ලංකා ජාතික රෝහලේ අර අයිසොලේෂන් ඒකකයේ ඉඳලා රෝගී වෙලා මේ කාන්තාවක් COVID-19 රෝගියෙකු හැටියට හඳුනාගත්ත. මේක ඇත්ත වශයෙන්ම පහුගිය කාලේ අපිට එවැනි රෝගීන් වාර්තා වීම තිබුණ නැහැ. මේ දින 5ක් පමණ දැන් තමයි එසේ වාර්තා වෙන්නේ. එවැනි රෝගීන් ඇත්ත වශයෙන්ම වරින් වර අපිට හමුවන්න පුළුවන්. ඒ වගේම අපි ගත්තොත් එහෙම බණ්ඩාරගම අටුල්ගම් ප්‍රදේශයේ දැන් ගැටලුවක් නැති විදියට තිබුණත් අපි නැවත ගොස් එහි පරීක්ෂණ පවත්වනවා තවදුරටත් තහවුරු කරගන්න. එතකොට ඒ කියන්නේ අර සක්‍රීය වශයෙන් තියෙන ප්‍රදේශවල පමණක් නොවේ, කලින් ඒ තත්ත්වය තිබුණු ස්ථානවලත් නැවත සොයා බැලීමක් කිරීම කරනු ලබනවා. එතන දැන් රෝගීන් 60කට අධික පිරිසක් සුවපත් වෙලා ගිහිල්ලා තියෙනවනේ. මෙහෙ සුවපත් වෙලා ගියපු අයගෙන් යලි රෝගය මතුවීමේ හෝ තවත් අයෙකුට බොහොවීමේ අවධානමක් තියෙනවද? නෑ, එහෙම කිසිම අවස්ථාවක එහෙම වෙලා නෑ. ඒ අය ඉතා සුවපත්ව සිටිනවා. අනිත් එක, එසේ අප විසින් ඔවුන් නිවෙස් බලා යවන්නේ PCR පරීක්ෂණය කිහිපවරක් කරලා ඒ විස බීජ හරණය වී ඇති බවට තහවුරු වුණාම. ඉතින් මේ අය හරහා නෙවෙයි මේක ලැබෙන්නේ, අර තියෙන අර කලින් ඉඳන් එන විස බීජ තියෙන පුද්ගලයන් හරහා අතිනත යෑමක් තමයි මේ සිද්ධ වෙන්නේ. තව එකක් තමයි විශේෂඥ වෛද්‍යතුමනි, මේ ඇතැම් අය කියනවා මේ PCR පරීක්ෂණය රටවාසීන් සමස්ත ජනතාවටම කළ යුතුයි කියලා. ඒ වගේ දෙයක් කිරීමේ හැකියාවක් තියෙනවද අපේ රටේ? නෑ, එහෙම ලෝකේ කොහෙවත් රටවාසීන්ටම ඒ කරන්නේ නැහැ. මොකද මේක ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ මේක ස්ක්‍රීනිං පරීක්ෂණයක් නෙවෙයි, මේක රෝගය නිශ්චය කරන පරීක්ෂණයක්. නමුත් මෙහිදී මේ මහජන සෞඛ්‍ය තත්ත්වයක් තියෙන නිසා මේ රෝගය නිශ්චය කිරීමේ පරීක්ෂණය වැඩි වැඩියෙන් කරනවා. අපිට දිනකට 1000කට වැඩිය වුණත් කිරීමේ හැකියාව තියෙනවා අවශ්‍ය පරිදි, ඒ වසංගත විද්‍යාඥයින් කල්පනා කරන පරිදි. ඒ වගේම ලබා දී ඇති නිර්ණයන්ට අනුව තමයි මේ පරීක්ෂා කිරීම සිද්ධ වෙන්නේ.